සමන්තා චක්හවාලිසු අට්‍රා ගච්චන්තුදී ඒවතා සද්දම්මන් මනිරාජස්ස සුනන්තු සගගමොඛදං දමසවන කාලු අයංපදන්තා දහමසවන කාලු අයංබදන්තා. නමසාාවන්න කාලු අයං බදන්තා නමුතස්සේ භගවෙතුූ වරහතු සම්මා සම්බුද්දස්ස නමුතස්සේ භගවෙතු වරහතු සම්මා සම්බුද්ධස්ස නමුතස්සේ භගවිතු වරහතු සම්මා සම්බුද්දස්ස හැමදිනාටම තෙරවාල්සන ප්‍රාර්ථනා කරමින් අද ප දවස නිකිනිි පුන් පොහෝ දවස ඔබ හැම දෙනාටම ඔබේ ජීවිතයට ඉතාම වැදගත් එවගේම නිකිිනි පුන් පොහෝ දවසේ වැදගත්කම වටිනාක මැසුරෙන් අද මේ ධර්මානු ශාසනාවි සිදු කරන්නටේ දේ. මේ ධර්මස්ශ්‍රවනය කරන ඔබ හැම දෙනාටමත් ලක්වාසී ලොවාසි හැම දෙනාටමත් මේ උතුම් ධර්මස්ශ්‍රවනය ධර්මාාවබෝධය පිණිස නිවන් දොරටුවක් පබවට පත්වේවා කියලා මුලින්ම ආශිර්වාද කරනවා. පිඟතුනේ නිකිිනි පුන් පොහෝය. අද වගේ පුන් පොහෝ දවසක මේ බුද්ධ ශාසනය තුළ ප්‍රථම ධර්ම සංගායනාව එදා සප්ත පරණය කෙන ගුහාාව ඉදිරිපිට පන්සීයක් මහරහතන් වහන්සේලා එකතුවෙලා මෙන්න ධර්මය මෙන්න විනය මෙන්න සම්බුද්ධ ශාසනය කියලා. මාස හතක කාලයක් මේ ත්‍රිපිටක ධර්මයේ සජ්්‍යායනා කරමින් බුදුරජාණන් වහන්සේගේ මුල් බුද්ධ වචනී පටන් අවසානි පිරිනිවන් පාන මොහොතේ දේශනාකොට වදාළ අවසන් බුද්ධ වචනී දක්වා සූවසූ දහසක ධර්මස්කන්දය සංගායනා කරමින් ස්ථාපිත කරන්නට. මහා කාශ්‍යප මහරහතන් වහන්සගේ ප්‍රධානත්වය මහරහතන් වහන්සේලා සිදු කළ ප්‍රථම ධර්ම සංගායනාව සිදුවනේ අද වගේ පුන් පොහෝ දවසක නිකිිනි පුන් පොහෝ දවසක. ඒවගේ මයි මේ සම්බුද්ධ ශාසනී තුළ සිහිනුවනින් අග්‍ර, මතක ශක්තියෙන් අග්‍ර, ධාරණ ශක්තියෙන් අග්‍ර, යමක්ෂණින් වටහාගැනීමෙන් අග්‍ර. බුදුජාණන් වහන්සේගේ අග්‍රෝ පස්ථායිකයන් වහන්සේ. ආනන්ද ස්වාමීන් වහන්සේ. සියල්ලු කෙලෙසුන් ප්‍රහාණය කරලා උතුම් අරහත්තුවයට මහරහත් භාාවයට පත්වනේ අද වගේ නිකිිනිපුන් පොහෝ දවසක. ඒ වගේ මයි ශ්‍රීලාන් කියය සම්බුද්ධ ශාසනය තුළ අපේ ඉතිහාස ගත් තහම අපි දන්නෝ අද වගේ දවස වාම යටි දළදා වහන්සේ සුදු බුදුරඇස් විහිදන ඒ උතුම් දළදා වහන්සේ වැඩසිටින ලංකා භූමිය අවසන් රන්දෝලි මහා පෙරහැර සිදුවෙන්නේ අද වගේ පුන් පොහෝ දවසක දළදා පෙරහැර ඒ වගේ මයි ලලාට ධාතුන් වහන්සේ බුදුරජාණන් වහන්සගේ විශාලම දාතුන් වහන්සේ ලලාට ධාතුන් වහන්සේ තැම්පත් කරලා සේරුවිල මංගල මහා චෛත්‍ය රාජාණන් වහන්සේ ඉදිවෙන්නේ ලංකා භූමි අද වගේ පුන් පොහෝ දවස මේ කාරණ එක්ක පෝයේ දවස වැදගත්කම ඒ හා බැනිිච්ච ධර්ම කාරණ වගේම ඒ කරුණු තුළින් අපේ ජීවිතයට ගන්න තියෙන ඉතාම වැදගත්. කාරණා අදාපි මේේ ධර්මානු ශාසනවිදී සාකච්ඡා කරන්න කල්පනා කරන. පංහතුනේ ඔබ මම සරණගේ අපේ බුදුරජාණන් වහන්සේ. සම්බුදු කෘත්ති අවසන් කරලා මල් රජදරුවන්ගේ උපර්තන ශාලවනු දිහානයේ පිරිනිවන් පාවදාලා වෙසක්පුන් පොහෝ දවසේ. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පැවට පස්සේ සතියක් ශ්‍රීදේහේ මහජන ප්‍රදර්ශනයට හැබුව. බොහෝ දම තලයේ රාජරාජ මහා මාත්‍යවරු සද්ධවන්ත සිව්ුවනක් ශ්‍රාවකයන් දින ගණනාවක් පුරා දිවාරෑ නොබල. බුදුරජාණන් වහන්සගේ ශ්‍රී දේහේ ශ්‍රී හරීරයේ වන්දනා කරගෙන ඔවුන් අවසාන වතාවට ශ්‍රී දේහයට වදනා කරගත්ත. දෙවියන් අහන්සේ දම් මදාරාහමල් ලසිමින් පූජාපවත්තමින් ශ්‍රී දේහෙයට පූජාප වැත්තෝ. දීන හතකට පස්සේ. බුදුරජාණන් වහන්සේ මානන්ද හාදුරන්ට සිහිපත් කරා ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සකෙන් අහනෝ සාවාමීණී භාකතුන් වහන්ස තතාගතයන් වහන්සේ පිරිනිවන් පැවට පස්සේ ශ්‍රීදේහයේ සම්බන්ධෙන් අපි කටයතු කරන්න කොහොමදඒවිලි බුදුරජාණන් වහන්සේ වදා ආනන්ද අලු සිවුරු පන්සීයකින් කපුපුළුම් පටල පන්සීයකින් ශ්‍රීදේහය වෙනවෙන මොත්තල සඳුම් වතුරෙන් දෝනය කළ සුවඳ පැංගල්වල ශ්‍රීදේහ සිවරු පන්සීයකින් කපුපුළුම් පටල පන්සයකින් වෙන වෙන මොත්තනවා. රන්දනක්ක තැන්පත් කරලා සඳුන් දරවලින් සකස් කරපු සඳංච්චිතකයක් තුළ ශ්‍රීදේහෙ ආදාාහනය කළ යුතුයි. එක හැම බුදු කෙනෙක්කුටම සාධාරණ ක්‍රමයක් පෙර බුදුරජාණන් වහන්සේලා පවා පිරිනිවන් පැවට පස්සේ ශ්‍රීදේහෙ ආදාාහනය කර ලාතියෙන් ඒ ක්‍රමයට. එවිත රක්නෙම මේ සක්විති රජවරු දෙතිස් මහාපුරුෂ ලක්ෂ නැතුව මේ ලෝකෙම පාලනය කරන මහා පින්වන්ත රජවරු. යම් යම් කාලවල සමට කල්ප ගානකට එක වතාවක් පෙන්න්න පුළුවන්. සක්විදි රජ කෙනෙක් දිහා ගත්තහම සාමාන්‍ය අපිහිතන විදිහේ සාමාන්‍යය ලෝක බලවතෙක් නෙමේ. පංචසීලේ ධාර්මිෂ්ටව දසරාජ්‍ය ධර්මෙන් ලෝකයේ පාලනය කරන අහසින් යන්න පුළුවන් පොන්න ඉුරුදි ඇති. සත්ව රත්නයම් පහළ වෙන. අහසින්ගිහි හිතූ හිතූ දිසාවට චප්‍ර රත්නය නැගල අහසිං. සවුරඟ සේනා පිරිවරාගෙන් අහසිං ගිහිල්ලා පංච සීලයෙන් රටවැසියන්ට අනුශසනා කරන්න. මගේ රටවැසියන් ප්‍රාණගාතයෙන් වලකින්. සුරකමෙන් වලකින්, වැරදි කාම සීවනින් වලකින්. බොරුවෙන් වලකින් මත්පෑන් මද්‍රව භාවිතයෙන් වලකින්. සක්විති රජ්ජුරුුවන්ගේ අනසකට ලෝකයක් තමන්ගේ පාලනයේ තුළ සීලවන්ත කරන්න තරන් දක්ෂ සක්විති රජකෙන. ඒ නිසා සක්කවිති රජුරූ ප්‍රතජ්ජනයක වුනත් මිය ගියයාාට පස්සෙේ චෛත්‍ය හදල වන්දනා කරන්න සුදුසුයි තූ පාර පුද්ගලයන් හැටියට බුදුරජාණන් වහන්සේ වදාල්. ඒ සකවිති රජ කෙනෙක් මිය ගියයාට පස්සෙත් සකවිති රජ්ජුලුවන්ගේ ශරීරය ඒ විදිහටම තමයි ආදාහනය කරන්න බුදු කෙනෙක් ගෙනත් වරු පන්සීයකින් කපු පුලුම් පට පන්සයකින් ගතන. සකවිති රජ කෙනෙක් ගෙන රණ සලු පන්සීයකින් කපුපුළුම් පටල පන්සියකින් ඔතන්. ඒ විදිහටම සඳන් චිතකයක් තුළ රන්දිනක තැම්පාත් කරලා ආදාහන කටිතු සිදු කරන. පින්වතුන එදා ශ්‍රීදේහි ආදාහනී කරන්න සූදානන් කරපු වෙලාේ දැං චිතකට අරනංවල අපි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රීදේහිය එතන වැඩ හිටියයි ඒ වෙනකොට අනුරුද්ධ මහරහතන් වහන්සේ දදිවැ ස්ලාබී අග්‍රම කෙන උණහන්සේගේ උපදේ සරගෙන මල්ල රජ දරුවෝ හතර දෙනෙක් සුදුවතින් සැරැසිලා ජටාාවල් බැඳලා සුවඳ පැංවලින් දෝනය වෙලා ගිනිමැලා හතරක් කරගෙන චිතකේ වටා ප්‍රදක්‍ෂිනා කරලා චිතකට ගිනි දල්වන්න සූදානන් වුණා. ගින්න තියනකොටම සැණි නිවිලායනො. මල්ල රජදරු අට දෙනෙක් ඒත් ගින්න නිවෙන. ගිනි දල්වන්න බෑ. මල්ල රජදර වූ දහසේ දෙනෙක් උසාහකර ඒත් හරියන්න. අවසාන ගිනි දල්වන්න ගත්ත උත්සාහය නවත්තලා. අනරුද්ද රහත්තන් හසකින් විමසනු අනේ වාමිනී ඇයි මේේ. මේ චිතකට ගිනි දල්වන්න කවුද ඉඩ දෙන්න නඇත්ති. ගින්න දල්වනකොටම නිවිලාෑනො. උණහන්සේ දිවසින් බැලවා දෙවියන්ගේ අදහස වෙන එකක්. දෙවියනු විමේද කරන්න. ඇයි ස්වාමිණී දෙවියන් ඉඩ දෙන්න නැත්ත. උහන්සිද දිවසින් දෙවියන් සමග සාකච්ඡා කළ දෙවියන්ගේ සිත දැනගෙන මල් රජදරුවන්ට කියනවා රජ දරුවනී. මහාකාශ්‍යප මහරහතන් වහන්සේ. සැරුද් මුගලන් දෙනම බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන අවරුද්ගකට පෙරයි පිරිනිවන් පාන්. ඊළකට මේ ශාසනයේ වැඩඉන්න ශේෂ්ඨතම කෙනා තතිය ශ්‍රාවක මහාකාශිප මහරහත්තන් වහන්සේ. බුදුහාමුදුරුව වගේ පෙනුමක් තිබ්ප කෙනෙක්. උන්හන්සේට මහාපුරෂ ලක්ෂන් හතක් පිහිට ලතිබිලා තියෙන. අපි බුදුරජාණන් වහන්සට තිස් දෙක් තිබ දෙ තිස් මහාපපුරුෂ ලක්ෂන්. මහාකාශ්‍යප මහරහතන් වහන්සේ ආවානුවරයිඉදම් පන්සීයක් භික්‍ෂූන් පිරිවරාගෙන්. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවාකෙන පණවිේ උන්වහන්සිට දැනගන්න ලැබිලා ඇැබයි බොහෝ දුරක හිටියේ පන්සීයක් ශිෂ්‍ය භික්ෂූන් වහන්සේල සමඟ වඩිනවා කුසිනාරාවෙන් මල රජදරුවන්ගේ උපවර්තන සාල වනයට. ඒ ඇතින් වඩිනකට උන්හන්සගේ හිතේ පැතුමක් තියනවා. අනේ මට බොහෝ කාලිකින් බුදුරජාණන් වහන්සේව වන්දනා කරගන්න සිරිපතුල් වන්දනාකරගන්න බැරිවුණ උන්හන්ස පිරිණිවන් පාල. උණහන්සගේ ශ්‍රී දේහය ආදාහනය කරන්න කලින්. මට සම්බුදු සිරිපතුළ නලෙ තියාගෙන බුදුගුණ සිහිකරගෙන. වන්දනාකරගන්න ලැබේවා කියලා උණහන්සගේ හිතින් හිතනො. ඒ සිතුවිල්ල දකිනවත් දෙවියන් දෙවියත් චිතකට ගිෙන දල්වන්න ඉඩ නොදී ගින්න දල්වන කොටම චිතකයේ ගෙන නිවා දමනවා. එවෙලාවේ මහා කාශිභ මහරහතන් වහන්සේ වඩිනතෙක් බලාගෙන අපිට ඉන්නවෙනවා කියන කාරණය අනුද්ධ මහරහතන් වහන්ස පිරිසට දැනුන්දන්න. බොහෝ පිරිසක් සතුටු නනී බුදුරජාණන් වහන්සේ වගේම පෙනුමක් තියෙන. මහාකාශිව මහරහතන් වහන්සේ එහෙනම් දැම් වඩිවී කියලා හැමෝම මග බලාගෙන හිටිය. ටික වෙලාහක් යනකොට පන්සීයක් සඟ පිරිස පිරිවරා. බුදුරජාණන් වහන්සේ වඩිනවා වගේ ඇතට පේන්නේ. මහාකාශිප මහරහතන් වහන්සේ වගේම පෙනුමක් තිබුණේ. පිරිසට මතක් වුණ අනේ බුදුරජාණන් වහන්සේ වඩිනවා වගේ මයි කියලා. මහා කාශිප මහරහතන් වහන්සේ එතනට වැඩම කරලා සිවර ඒකාන්ස කරලා පොරෝගෙන චිතකයේ වටාත්තුන් වතාවක් බුදුගුණ කියමින් ප්‍රදක්ෂිනා කළ වන්දනා කර. අද අපි චෛත්‍ය වදන්න ඒ වගේ. බුදුගුණ කියමින් ප්‍රදක්ෂිනා කරමින් චිතකේ වටා වන්දනා කරලා උහන්සේ සිරිපතුල් පිහිටි තැනට ධනගහලා චිතකේට නලලතියලා අධිෂ්ඨානයක් කරා. මේ චිතකයේ තුළ රන්දිනේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය කපුපුලුම් පටල පන්සිීයකින් සිවුරු පන්සිීයකින් ඔතලා. ඒ වැඩ සිටින ශ්‍රී දේහේ සිරිපතු ලෙළියට නික්මිලා. මගේ නලල මත පිහිටාවා කියලා අධිෂ්ඨානයක් කරා. හරී මාශ්්‍යරය. දින හතකට පෙර වෙසක්පුන් පොහෝ දවසි පිරිනිවන් පාප බදුරජාණන් වහන්සගේ ශ්‍රී සරීරි. කිසිම වෙනසක් නොවී දින හතක් බුද්ධ අධිෂ්ඨාන බලන්න අපට හිතාගන්න නොත්බෑ. දින හතකට පසු ඒ අධිෂ්ඨානයෙන් රන්දිනවට නොසෙල්වී චිතකයක්ත් නොසෙල්වී සිරිපතුල් පමණක් ක්‍රන්ධනින් එලියට නික්මිලා. මහා කාශ්‍යප මහරහතන් වහන්ස අල්ලල මත පෙහිටිය. උන්හන්සේ බුදුගුණ සිහිකර කර. බොහොම සද්ධාවෙන් සිරිපතුල් වන්දනා කරලා චිතකයෙන්. අ සිරිපතුල්ලොලින් හිස ඉවතට අරගෙන වැඳගෙන නැකටිනව සමගම චිතකට දේවානු භාාවෙන් ගිනි දැල්ව වුණා කවරුදත් ගිනි දල්වන්න ලැබුනඒ බේම ගිනිගත්. ඔන්න ඔේ වෙලාවේ ශ්‍රීදේහෙ ආදාහනය වෙනකොට සද්ධහාවන්ත ධර්මාවබෝධයක් නොලපපු කෙලිස් ප්‍රහණය නොකළ ශ්‍රාවකෝ ඒ අයට සංවීක දැන අනන්දහාන්දුරුපා සෝවාන් වෙලා හිටියේ හැබැ උන්වහන්සේ හඬා වැලපෙනවා. රහතන් වහන්සේ තමයි අනිත්‍ය ස්වභාාව ලෝක ධර්මතාව මෙනී කරගන්න. සාමාන්‍ය කෙලෙස් සහිතායට දුක දැනනවහිතට. අනිත්තයි හඩා වැලපෙන වනේ ලෝකට පහළ වෙච්ච දහම් ඇැස පිරිනිවන් පැව. ඒ ුදුරජාණන්හන්සේ පිරිනිවන් පැෑව කියලා හඬා වැලපෙනකොට අර පිරිසාතරමී සංඝයා බුදුහාන්ද්‍ර වෙනේ සිවුරු දරාගත්ත භික්‍ෂූන් වහන්සේ අතරින්සිවුරක් දරාගෙන කෙනෙක් ඒ අතරට ඇවිල්ල කියනවා. මොකට දුබලන්නක් සතුටු යල්ල. ඒ මහා ශ්‍රමණයගේෙන් අපි මිදුුණ. දැන් අපිට මේක කැපයි මේ කකපයි කියලා නීතිධාන්න කෙනෙක් නෑ අපිට ඕන විදිට ඉන්න පුළුවන්කයෝමේක. ඔබහිතන්න. ද බොෝ වෙලාවට අද මෙහෙමයි මේ කාලෙ මෙහෙමයි කියල වර්තමානී අම්යම් සිදුවීම් ගැන අපි බොහෝ වෙලාවට අපි දකිනවා සමාජිමිනිස් සු යම්යම් විවේචන කරනවා. මේ ලෝක ස්වභාවේ බුදුහාමුදුරෝ පිරිනිවන් පාන වෙලාවෙ. භික්‍ෂුවක් හැටියට සිවුරු දරාගත්ත කෙනෙකුත්. ඒ අතරින් අන රහතුන් වැඩහිටිය ශ්‍රීදේයේ ගිනිනි වෙන්නත් කලේ ඒ අතරටැවිල්ලා මොකටතුම් අනනි සතු කියල්ල දැ අපි ඕන විදි ඉන්න පුළුවන්. ඒ පාපී ප්‍රකාශසි සාමාන්‍යයේ ඔබ පොත්පත්වල දහම් පාසැල් පොත්වොල ඉස්කෝල යන කා ඉගන ගත්ත පොත්වොල මේ පාපී වචනය හඳුන්නන සුබද්‍රගේ අබද්‍ර වචනය කෙළයි පාපී වචන කීපෙ ඒ වචන ටික කන වැටුුණ මහා කාශප මහරහතන් වහන්සේට උණහන්සිට ඇවුුණ. උන්හන්සේ මොහොත් එම අධිෂ්ඨාන කරගත් සංඝයා ඇැස් කරලා සංඝයාව දැනුවත් කරා. ආයශ්මතුනේ අධර්මය බබලන්න පෙර. අධරම වාදීම් බලවත් වෙන්න කලෙන්. ධර්මයේයටපත් වෙලා ධර්ම වාදීන් යටපත්වෙන්න පෙර. අවිනේ බලවත් වෙලා අවිනේ වාදීම් බලවත් වෙන්න කලින්. විනේ යටපත් වෙලා විනේ වාදීන් යටපත්වෙන්න කලෙන්, ධර්ම විනේ සංගායනා කළ යුතුයි සංගයා රැස් කරලා. අන්නේ වෙලා වෙ තමයි ඒ වච්චනයක් එක්ක, පනිව පා වදාලට පස්සෙ කුසිනාරාවේ ශ්‍රීදේහහි ආදාානය කරන මොහොතේ ඔය වෙච්ච සිදුවීමත් එක්ක තමයි ප්‍රථම ධර්ම සංගායනාවට හේතුව සකස් වුනේ. එතනින් තමයි මහාකාශප මහරතන් වහන්සේ මූලිකත්වය ගන්නේ ධර්ම සංගායනාවක් කළ යුතුයි. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල මාස තුනක් ඉක්ම යන අද වගේ නිකිිනි පුන් පොහෝ දවසක මේ ධර්ම සංගායනාව සිදු කළ යුතුයි කියලා. දැන් දිීන තීරණය වෙලා කතිකා වෙලා වැඩ කටයුතු සූදානන් වුණ පිංගතුනේ ඒ සඳහා ස්ථානයක් හැටියට තෝර ගත්ත ඒ සඳහා සම්පූර්ණ රාජ්‍යජ අනුග්‍රහය සැපැයුේ අජාසත්ත රජ්ජුරුව දැ අජාසත්ත රජ්ජුරුව තුළින් අපි තේරුම් ගන්නඕන එක කාරණයක් තියෙන ඒ තමයි රජ්ජුරුවෝ පාිස්්ටේක් වෙන්න පුළුවන්. රජ්ජුරුව දුරාචාරිය හැසිරෙන කෙනෙක් වෙන්න පුළුවන්. රජ්ජුරුව ආනන්තර යකුසලයක් කර ගත තමන්ගේම පිියා මරල පිට්‍රු ගාහතන අකුසලයක් කරගත්ත මරණින්මත් අපායන්න ඒකාන්තෙන් අපා යන කෙනෙක්. එක බුද්ධ දේශනාව සඳහන් වෙනවා යමෙක් ආනන්තරරි යකුසලයක් තමන්ගේ මවමැරීම පියාමැරීම රහතන් වහන්සේ නමක් ඝාතනය කිරීම බුදු කෙනෙක්කුගේ සරීරි ලේසලවීම සගබේද එදවට මෙවැනි පංචානන්තර අකුසල්වලින් යම් අකුසලයක් යමෙක් සිදුකරලා තිබුණු. ඒ ජීවිතේ ඉන්නකං කාලබීලයිදී මනසෙන් දුක්වෙ වී හරි. හැබැයි මරණින්මත්තේ ඊළඟ ජීවිතයේ කාන්තෙන් විපාක දෙන ගරුක කරමයක්. කල්පයක් මහා නිරය අපායි දුක්විදිින සිද්ධවෙන අකුසලයක්. හැබැයි එවැනි අකුසලයක් වනාා කියලා. මේ බුද්ධවාසනී තුළ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකව හැටියට ඔය පව්කාර රජාට එන්න දෙන්න පාපේ ආරාමිට. එහෙම කියල සංග අපතික් සහිප කරේ නෑ. ඔය රජ්ජුරුවන්ටම මේ අපි ආරාමි තහනන්. එහෙම තහනන් නියෝග දැම්මින බුදුරජාණන් වහන්සේ පවා අජාසත් දැන් උබදන්න වී බුද්ධශාසනය පළවෙනි ආරාමි කරලා පූජ කරේ. බම්බිසා රජ්ජුරු. බනහල සෝවාන වන බුදුහාමුදුරුවන්ගේ මුල් කාලය අග්‍රදායකය. ඒ බිම්බිසා රජ්ජුරුවන්ග තමයි වදදීල මරල රාජ්‍යත්පත් කරගන්නේ අජාසත්ත කුමාරය. එතකොට ශාසනික වසයෙන් ගත්තහම එදා හිටපු ගිහි අයට සාමාන්‍ය තරකානුකූලව සාමාන්‍ය හිතන කෙනෙකුට හිතෙන්න්න පුළුවන් මේ බුද්ධ සාාසනයට බුදුහාමුදුුවන්ට අනේ මුල් කාලේ උච්චර උදක් කරනක. මුලින්ම ආරාමි හදර වේලුවනේ පූජ කරපු. මේ සංගයාට දන් පැන්දීපු, බිම්බිසා රජුරුවන්ම නේද වදදීලා හිරකුටියක දාලා මේ අජාසත්ත කියන මේ පාපිෂ්ට රජා මැරුවයි. ඒනිසා සංගයා ඔහ ප්‍රතික්ෂේප කළ ේුතුයි. ඇයි බුදු හාමුදුරු ඉ කනට එන්න දෙදන්න. ඒ වගේ පෞකාර රජවරුන් ආරාමෙන් එලවන්න ඕනේ. ඔය වගේ තරක විතර්ක කෙනෙකුට ඇතිවෙන්න පුළුවන් හැබැයි. ඔහු කරන කර්මවල විපාක ඔහු අරගෙනයයි බුදුරජාණන් වහන්සේ ශ්‍රාවකයන්ගේ ධර්මානකුල භික්‍ෂුන් වහන්සේලාගේ ක්‍රමේ තමයි මිනිමරුවෙක් ළඟටාවත් ඔහුට ධර්මී කියන එක ආනන්තර අකුසලයක් කරපු කෙනෙක් කාවත් ඔහුට හිතහදාගන්න ඒ මොහොතට ඔහගේ විපාක ඔහු අරගෙනය නම් හැබැයි ඔහුට ධර්මයෙ ඔහුගේ හිත සනසන එක. පවුරුවාට රජාවනත් හිඟන්නෙක් වුණා සාමාන්‍ය මනුස්සයෙක් වුණත් පූජනය තැනකට සිද්ධස්ථානයකට භික්ෂුන් වහන්සේ ළමුුණ ගැහෙන්න්න බුදුහාන්දරමුණ ගැහන්න. ඒ එන හැම කෙනාටම ධර්මින් අනුශසනා කිරින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයන්ගේ යුතුකම. එතකොට එදා බුදුරජාණන් වහන්සේ අජහසත්ව රජතුමාට පිහිට වුණ. බුදුහාන්දරහෝ ප්‍රතික්ෂේප් කරන ඔහු තමන්ගේ වරද පිළිගෙන බුදුරජාණන් වහන්ස ඉදිරී හඬා වැලපෙමින්. තමන්ගෙන් වෙච්ච වැරදි අඩුපාඩු බුදුරජාණන් වහන්ේ ඉදිරී පාපොච්චාරණය කරමින් හඩා වැලපුුණ. බුදුරජාණන් වහන්සේ ඔට දහම් දෙසු ද බුද දේශනාවල බොහෝ සූට දේශනා ප්‍රමාණයක් තියනෙන අජාහසත්ත රජුරුවන්ට බුදුහාන්දුර දේශනා කරකු දේශනා. තැන් බලන්න එහෙම කෙනෙකුට කරුණාව අනුකම්පාව දැක්වීම තුළ. ඔහු කොච්චර බුදුරජාණන් වහන්සේ ගැන අවසාන කාලි සද්ධාවක් ඇතිකර ගත්තද කියන්නේ. අජාසත්ත රජ්ජුරූ තරන් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන කාලෙ වෙනකොට සද්ධාවන්ත රජි පෘතජ්ජනයන් අතර මනුලුව දකින්නේෑ කියලා සක්‍රදිවියන් අජාසත්ත රජ්වුරුවන්ගේ සද්ධාව දැකලා ප්‍රකාශයක් කරන. මේක ධර්මී සඳහන් වෙන. මහා කාශිප මහරහතන් වහන්සේට සක දෙවියන් කියනවා. පෘතජ්ජනයන් අතර එකට හේතුව සෝවාන් වෙන්න පෙරපිනක් තිබිලතියනො හැබැයි ඊට පෙර පාපමිට්ට සීවනය නිසා පීට්‍රු ගහත අකුසලයක් කරගෙන සෝවානන් වෙන්න තිබ්බ පින වහගත්තා. ආනන්තර අකුසලයක් කරපු කෙනෙකුට ඒ ජීවිතයේ ධර්මය අවබෝධ කරන්නතිය අවස්ථා වැහිලෑනු. හැබැයි ප්‍රතජ්ජනය කැටියට වනත් සද්ධහවින්. බුරජාණන් වහන්සේ වැඩ සිටිය කාලේ ඒතරන් කෙනෙක් මනුලෝ හිටි නෑ කියන. අන්තිම කාලෙ. පිගතුනි බුදුරජාන් වහන්සේ පිරිනිවන් පෑවා කියෙන ආරංචි අජාසත්ත රජ්ජුරුවන්ට කන වැටෙදද. රාජිකි අමාතරු කල්පනා කරහම් මේ පණවිඩේ නං රජ්ජුරුවන්ට කියද රජ්ජුරු මැරිල ටෙන්න්නත් පුළුව. රජජුරුවන්ට මේ වගේ අසනීපයක්තිනවා. ඒ නිසා බේත් ඔරු තුනක් හදලා. ඒ බේත්තොරුවට කරවටක් බස්සලා, රුවන්ට වෛද්‍යවුරු වටකරගෙන තමයි පණවිඩි දැනුදුන්නේ. තුන් අතාවක් සිහිසුංගනාා කියෙන්. ඒ අජාසත්්‍ය රජ්ජුර තමයි ප්‍රථම ධර්ම සංගායනාවට රාජ්‍යජනුක්‍රහයිදුන්නේ. එහෙම නම් අද ඔබ මම මේ බනහන්නේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල අවරුදු දදස් පන්සයේ හැටගානත් පුරා අද අපි බුද්ධ දේශනා පොත්පත්තු ලිංහරි ශ්‍රභණය කරන්න කියවන්නේ ධරමී ආරක්ෂාවනේ සූ අසූ දහසක ධර්මයේ සංගායනා කරන්න එදා සම්පූර්න් රාජ්‍ය අනුප්‍රහය දෙමෙගේ කටයිතු සියල්ල සංවිධානය කරන්න මූලිකත්වේ ගත්තේ මේ අජාසත් රජ්ජරු බලන් රජ කෙනෙක් සම්බුද්ධ ශාසනයතු ලරල් වගේ ආනන්තර යකුසල් කරපු රජ කෙනෙ. සාමාන්‍ය ගත්තු මිනිීමරුවයි තමන්ගේ පියාමරපු රජේ බුදුහාන්දුරන්ටත් මුල් කාලේ හතුරුකංකරපු රජේ. ේවදත්තාත්ක එකතු වෙලා බුදුරජාණන් වහන්සේ ව මරන්න තරන් සැලසුම් හදපු රජෙක්මේ හැබැයි ඒ රජ්ජුරු අංගුහ මොන තරන් දමනය කරලා ඔහුගේ ජීවිතේ ඒ පාපි අකුසල් මොන්න තරං ජීවිතය වෙනස් කරන්න මේ උුතුම් ධර්මය බුදුරජාණන් වහන්සේට ශ්‍රාවකයන්ට මේ ධර්මයට හැකියාව ලැබුණන් පෙන්වතුනේ අද වගේ නෙකිනිි පුන් පොහෝ දවසක. පහන්සීයක් මහරහතන් වහන්සේලා සංවිධානය වුණ මේ ධර්ම සංගායනාව සිදු කරන්න. සප්ත පරණී ගුහාාව ඉදිරිපිට. අදත් දමදිවගේ කෙනෙකුට රජ ගහනුවර සප්ත පරණී ගහාාව පිහිටි තැන එතන ඉදිරිපිට දකින්න පුළුව. බොහෝ අය ගිල්ලන්දනා කරලා ස්ථානයට ගිහිල්ල. ඒ ධර්ම සංගායනාව පවත්තපු ආකාර සිහි කරලා පන්දනා කරලා එනවා. ඒ ගුහා ඉදිරිපිට මේ ගුහා වස්සනමේ. ඉදිරිපිට හදපු මණ්ඩපයක් මත තමයි ඒ සංගායනාව සිදුවනේ. එදකොට මේ වෙනුවෙන් එදා වැඩහිටිය ශේෂ්ඨතම මහරහතන් වහන්සේලා පන්සීයක් තෝරගත්ත. හැබැයි ආනන්ද හාමුදුරුව අවශ්‍යම කෙනෙක් උන්හන් සේවෙනකොට සෝවාන් කෙනෙක් හැටියට විතරයි හිටිය. බුදුහාන්දුරෝ පිරිනිවන් පානකොට ආනන්දහාන්දුරුව රහත්වෙලා හිටියේනෑ. භික්‍ෂූන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ග උනන්දු කරා. ආනන්දය, සංගායනාවට සියල්ල දැන් සූදානම්. ලබට නිකිනිිපුල් පොහෝ දවස. සංගායනාව පැවැත්වෙනවා. සප්ත පරණී ගුහා විදිරි පපිට ඔබනැතුව මේක කරන්න බෑ. ඔබ තමයි ධර්මයේ දරාගත්ත කෙනා ධර්ම භාණ්ඩාගාරිකයන් වහන්සේ. ඔබ තමයි ධර්මය හොඳින් මතකතියාගෙන අසූ හාර දහසක ධර්මස් කන්දී දරාගෙනන්නේ. ඔබ අවශ්‍යම කෙනෙ. නමුත් ඔබ කෙලෙස් සහිත කෙනෙක් හැටියට සංගායනාවේ වාඩිියුුණොත්. අනාගතයේ කවුරුහෝ අ්‍ය තීර්ථකයන් මේ ශාසනයට චෝදනා කරන්න බලාගනින් අය අනාගතයේ හරි කියියාව. ඔය සංගායනාව කෙලෙස් සහිතායත් වාඩිවෙලා හිටිය. ආනද හාම්දුරුව මුල්කර ලැඟිල්ල දෙක් කරාවේ. ඒ නිසා සතර අගතයෙන් යුක්තයි. ඔය සංගායනාවට තමන්ගේ අදහස ුද්දාලා. හරියට පිළිගණඩ බෑ කියලා කවරුහරි චෝදනා කර ඒ නිසා රහතන් වහන්සේලාගෙන්ම නික්ලේෂි උත්තමයන් වහන්සේලාගෙන්ම මේ සංගායනාව සිදු කළ යුතුයි ඔබහන්ස වීරිය වඩන් ඔබහන්ස කෝහමහර වීරිය වඩන් ආනන්ද හාමුදුරම් උනන්දු කර උන්නහන්සේ සංගායනාව පැවැත්වෙන් හෙටන කලින් දවසේ රාට්‍රී උණහන්සේ හිතහදාගෙන භාවනා කරන්න පටන් ගත්තා ඟතුනි ආනන්ද හාන්දුර ගෙන ධර්මය සඳහන්න වහන්ස බොම සංවේදී කනේ. බුදුරජාණන් වහන්සේගේ බුදුමුවින් වැඩිපුරම කියවෙච්ච වචනය ආනන්ද කියන වචනේ. අවුරුදු විසිපහක් බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායකයන් වහන්සේ. ඒවගේම ඊට කලින් බුදුහාන්දර බුදුුවවෙච්ච තැරයිඉදන් දශනා කොට වදාළ සියලු දේශනා ආනන්ද හාන්දුරට බුදුරජාණන් වහන්සේ නැවතත් දේශනා කරා. ආනන්ද හාදුුරු මයි අසූ හාරදහසක ධර්මස් කඳම දරාගත්. උණහන්සගික ඉල්ලීම. උණහන්සේ නැති තැන යම් දේශනාවක් කරාදයේ දේශනාව නැවත බුදුරජාණන් වහන්සේ ආනන්ද හාන්දුරන්ට සිහි කළ යුතුයි. මොකද උන්නහන්සතා මේ දේශනා කටපාඩමින් දරාගෙන අනාගත අරගෙනයන සසර පාරමී පුරාගෙන එන කෙනා. ආනන්ද උනුපැන්ටිකක් ලෑස්තිකරන්න. ආනන්ද සිල් පැන්ටිකක් ලෑස්තිකරන්න. නන්ද තතාගතයන් වහන්සේ චාරිකාවක පිටත්වෙනවා ගමනට සූදානන් කරන්න පාට සිවරු සූදානන් කරන්න. බුදුරජාණන් වහන්සේ දවසට කී වතාවක් නං ආනන්ද කියලා බුදුමුවින් කතා කරනවද. ආනන්ද හාවුන්දුරුව මේ ගැන සිහිකර කර. අනි අද තතාගතයන් වහන්සේ වැඩසිටියනම් මේ වෙලේ උන්නහන්සේ දහම් දෙසන වෙලා. මේ වෙලා උන්න්නහන්සේ සක්මන් කරන වෙලා. මේ වෙලා උන්හන්සේ පැම් පහසු වෙන වෙලා ඒව සෙහිකර කර ආනන්ද හාන්දුුරු දුක්කෙ වී පසු තැවිතැවී හඬාවැලපෙමින් හිටිය. බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාල මාස තුනක් යන තැන සංගායනාවට කටයිතු සූදානන් කරලා කටයිතු ඔන්න මෙන්න තියෙද්දී. භික්‍ෂුන් වහන්සේලා ආනන්ද හාන්දුරන්ගො නැවත නැවත උනන්දුකිර වාආනන්ද ඔබ වීරිය වඩන්න මේ සංගායනාවට භවශ්‍යමයි. ට පසිතමයි න්හන්සේ හිතහදාගෙන ධර්ම මෙනෙහි කරමින් එදා දවස භාවනා කර. පංවතුන සංගායිනා සභාාවය උදෑසන ආට්‍රී වීරිය වඩල භාවනා කරලා ධර්මය මෙනෙහි කරලා සංගායිනා සභහාව පැවැත්වෙන දවසි උදෑසන සතර ඉරියව්ුවෙන් තොරව කෙලෙසුන්ගේෙන් මිදිල රහත්තුනේ. ඔබ ආනන්ද හාන්ද්‍ර ගැන කාරණය හලා ඇති සතර ඉරියව්වෙන් තුර රහත් වනා කිය. සාමාන්‍යෙන් කෙනෙක් ධරමයේ භාවනාරන ඉරියව්ති නවා වාඩි වෙලා භාවනා කරනවා. හිටගෙන සක්මනය භාවනා කරනවා නිදාගනන්න ඉරියව්ෙන් භාවනා කරනවා. මෙනම ඉරියව් හතර තිට්ටන් චරන් නිසින්නවා සයානෝවා භාවනා කරන ඉරියව් හතර. හැබයි ආනන්ද හාදුරු රහත්වෙන්නේ. උණහන්සේ ධර්ම මනසිකාරි ධරමින් නිතර නුවනින් විමසමින් ධර්මය දරාගෙන ඉන්න කෙන. දා භාවනා කළ ධරමීම මිනිහි කර කර උන්හන්ස ඇවිදගේ නැවිල්ල ඇදේ වාඩිුුණ හිස කොට්ටට තියලා ඇලවෙන්න ධර්ම මනසිකාරය එක පාදයක් ඔසවල කොට්ටට හිස තියන්න ඇලවෙනවා සමග ම යුන්හන්සගේ හිත කෙලෙසුන්ගේ මිදිලා උතු මරහත්හිට පත්තේ. එතගොට ඒකෙද ඔබ තේරුම් ගන්න නේඒ ඉරියව්ව නිසා රහත්තා නෙමේ කොට්ටට ඔලුව තියන්න සූදානංවෙෙනය ක රහත්වෙන්න ක්‍රමයක් නෙමයි ඒ වෙලාවේ උන්හන්සේගේ හිත තිබුණේ ධර්ම මනසිකාරේ. යෝනිසෝ මනසිකාරේ ධර්මයේ හිත පිහිටල ධර්මය මෙනෙහි කරමි නොයි උන්වහන්සේ ඒ නිදාගන්න ඉරියව්වට කයි යොමු කරේ. ඉදිියව වෙනස්වීම දකිමින් අනිත්‍ය මෙනෙහෙ කරමින් ධර්ම මනසිකාරය. එනිසා ධර්ම සම්මර්ෂනයේ ධර්ම මනසිකාරය තුළ හෝනම මොහතක හිත කෙලිසුන්ගේෙන් මෙිදිලා ධර්මාබෝධයට හිත සකස්වෙන්න පුළුව. අද වගේ පුන් පොහෝ දවසක. නිිනිිපුන් පොහෝ දවසසි උදේසන ආනන්දයන් වහන්සේ කෙලිස්සුන්ගේෙන් මිදිලා ඉරද්ධ බල සම්පන්න මහරහතන් වහන්සේෙන මක් වවට පත් වුණ. උණහන්ස කල්පනා කරා මම සාමාන්‍ය කෙනෙක් හැටියට ඇවිදගෙන සංගායිනා සභාවට ගිහිල්ල වාඩිියුනොත්. අනිෙක් අය මං ගැන සැකකරාවි. උන්න්නවහන්සේ වීරිය වැඩවිනේ රහත් වෙලා නේ ඔන්න සෝවාන වෙලා විතරයින්නේ උන්නහන්සි සංගායිනාව ඇවිල්ල වාඩි වුණා ඒ නිසා සියලු දෙනාට උන්හන්සේගේ නික්ලේෂී භව ඔප්පු කරමින් උන්හන්සේ සංගායනාවේ වැඩසිටින්න පෙළහරපෑමක් සිදුකරා සංගායිනා සභාවේ. අද වගේ දවසක. උන්හන්සේ වැඩසිටිය තැනින් අභිඥ්ඥාපාදක දිහානයකට සමවැදිලා පොළොෝ ඇතුළින් කමිදිලා සංගායිනා සභාාවේ තමන්ගේ ආසනය මතින් මතුවි අහසට පැනනැගල අහස පළගක් බැඳගෙන වැඩයිදලා පෙළහර පාල තමයි කියනවා. හන්ේ ආසනේ මත වැඩ සිටි. සියලු දෙනා හැකදුරු කරගත්ත. ආනන්දයන් වහන්සේ උතුම් මරහත්වට පත්වෙලා මයි මේ වැඩම කරේ කියල පන්සීයක් රහතන් වහන්සේ සූදාන. අද වගේ පුන් පොහෝ දවසක. රජගහනුවර සප්ත පරණීගු හාවි ඉදිරිපිට. හැබැයි මෝලික අත්වේ ගත්තේ මේ බුද්ධ සාාසනය තුළ බුදු හාදුුරු පිරිනිවන් පානකොට හිටිය ශේෂ්ඨතම කෙන. මහාකාශිප මහ රහතන් වහන්සගේ මෝලිකත්වේ පන්සීයක් රහතන් වහන්සේ ල එකතු වෙලා මෙන්න ධර්මය මෙන්න විනය මෙන්න සම්බුද්ධ ශාසනය කියලා. බුද්ධ දේශනා සියල් සජ්්‍යහයනා කරමින් සංගායනා කරලා වෙනවෙනම කොටස්සලට දැන් අදාපිමේ නිකාය හැටියට දීග නිකාය මජ්ජිම නිකාය සංයුත්ත නිකාය අංගුත්තර නිකායි කුද්ධක නිකාය කියලා එතන නිකායගැෙ කොටස. දීර්ග දේශනා ඇතුළත් කොටස. අවුරුදු හතල ස්පහක් පුරා දේශනා කරපු බුද්ධ දේශනා අතර, දීර්ගම දේශනා ඇතුළත් කොටස දීග නිකායි. මධ්‍යම ප්‍රමාණි දේශනා ඇතුළත් කොටස මජ්්‍යිම නිකායි. විශේෂ මාතෘකායට එකතු කරගත්ත දේශනා පෙළගැස්ුව, සංයුත්ත නිකායි. අංකවසයෙන් පිළිවලට උසස් වෙන පිළිවලට වදාළ දේශනා එකක් ගැන, ඒකක නිපාත කොටස් දෙකක් ගැන දුක නිපාතය. කොටස් තුනක් ගැන තික නිපාත කොටස් හතරක් ගැන චතුත්ත නිපාත වේ විදියට අංක පිළිවලින් උසස් පිළිවලට වදාල දේශන අංගුත්තර නිකායි. ඉළඟට කුද්දක නිකායි යටත කොටස් කොඩාක් තියනවා දම්ම පද උදාන තියුත්තක තේර තේරේ ගාතා පේතවත්තු විමානවත්තු සුත්ත නිපාති, කුද්දක පාට ජාතක පාලිේ වගේ කොටස් ගණනාවක් වෙනවෙනම එකතු කර ල පොදු නමක් තිබ කුද්දක නිකායි. ඉළඟට විනේ දේශනා. ආාරජිකා පාලි පාචිත්්ති පාලි පරිවාර පාලි චුල්ලවක්ග පාලි මහාවක්ග පාලි මේ වගේ වෙනවෙනම සංගායනා කරලයිවා වෙනවෙනම කොටස් වසෙන් අංකරා. එදකට මේ අතර අභිධරමය පවා සංගායිනා වෙලා තියෙනවා. අපි ධර්ම විනය කෙල කිව්වට ධරමය දරම අිධර්ම හැටියට විනේ අභිවිනය හැටියට හැදින්වෙන්. මොකද අපිට පේනවා ආනන්ද හාමුදුුවන්ගේ තේර ගාථාව සඳහන් වෙනවා උන්හන්සේ පිරිනිවන් පාණ් පෙර දේශනා කරනවා මම බුදුරජාණන් වහන්සේෙන් අහලා අසූ දෙදහසක ධර්මස්කඳමන් ධාරණය කරගත්තා. ශ්‍රාවක දේශනා හැටියට දෙදහසක් ධර්මස්කඳමන් දරාගත්තා. මා දරාගෙන ඉන්න සම්පූර්ණ ධර්මස් කන්දේ, අසූ හාර දහසයේ කියලා ආනන්ද හාදුරු පිරිනිවන් පාණ්ඩ පෙර තේරගාතාව සඳහන් වෙන්. ඒ අසූහාර දහසක ධර්මස්කන්දේ බෙදෙන්නේ, සූට්‍ර පිටකේට ධර්මස්කන්ද විසියෙක් දාහයි. විනේ පිටකේට ධර්මස්කද විසියෙක් දාහ ොට විශේක්දාහය දෙකක් කියන්නේ හතලිස් දෙදාහයි. ඊළඟ හතලිස් දෙ දහසමෙන්නේ අභිධර්ම පිටකේට. ඒම නම් ආනද හාමුදුරුව පලවෙනි ධර්ම සංගායනාවෙදී ඒ අසූහාර දහසක ධර්මස්කන්දෙම සංගායනා කරා කියන්නේ අපි ධර්මයත් සූටට විනය මේ සියල්ල සංගායනා වුණා එහම සංගායිනා කරලා ඒ ඒ රහතන් වහන්සේලාගේ ශිෂ්‍ය පරම්පරාවල් හිටිය ඒ ඒ අයට කොටස් වසයෙන් පැවරුවා මෙන්න මේ කොටස කටපාඩමෙන් සජ්්‍යායනා කරගෙන පරම්පරාවෙන් ඉස්සරහට අරගෙනයන් මොකද පිංහතුන ඒ කාලෙ පොත්තොලියලා දවගේ පිටපත් කරලා සටහන්තියාගෙන එහෙම ක්‍රමයක් නෙමේ බුදුරජාණන් වහන්සේ පෙන්න්නලා දේලා තිබ්බේ සුතා හොඳට අහනු දතා ඇසූදයේ ධාරණය කරගන්න. වචසා පරි්චිතා වචනින් පුරුදු කරනු මනසානු පෙක්කිිතා නුවනින් විමසනු දිට්්‍යා සුපට විද එක තමන්ගේ අවබෝධයක් බවට පත් කරගන්න. එනිසා අද වගේ නිකිනි පුන් පොහෝ දවසක මේ ධර්මය සංගායනාවනේ ප්‍රථම ධර්ම සංගායනාව, සප්ත පරණී ගුහා විදිරිපිට මාස හතක් පැවතුන. අජාසත් රජ්ජුරුවන් හි රාජ ජනුග්‍රහයි මූලිකත්ව යටතේ මේ ධර්ම සංගායනා පවත්වල මෙන්න ධර්මයේ මෙන්න විනේ මෙන්න සම්බුද්ධ ශවාසනය කළෙ ස්ථාපිත වුණ.ඒවගේම ආනන්ද හාමුන්දුරු ආනන්දයන් වහන්සේ. උතුම් අරහත්වයට පත්ච්චු පුන් පොහෝ දවස. උහන්සේ අවුරුදු එකසේ විස්සක් වැඩ හිටියහැකිල සඳහන්වෙන් ආනන්ද හාන්දුරු ඒ කාලේ අදට වඩා. දීර් ගාවිශ තිබනාා බක්කුල මහරාතන් වහන්සේ අවුරුදු එකසිය හැටක් වැඩ හිටිය. මේ සම්බුද්ධ ශහසනී වැඩඩීම කාලයක් වැඩසිටිහි බක්කුල මහරාතන් වහන්සේ.උහන්සේ අවුරුදු එකසිය හැටක් වැඩ ඉඳල තියෙනු. අනුරුද්ධ මහරහතන් වහන්සේ දිවැස් ස්ලාබීන්ගේෙන් අග්‍රමක නවරුදු එකසිය පණහක් වැඩහිටිය. ඊළඟට ආනන්ද හාමුදුරුව මහා කාශ්‍යප මහරාහතන් වහන්සේ තෞරදු එකසිී විස්සක් වැඩ හිටිය. විසා කව්පාසිකා අවුදු එකසි විස්්ක්. ජීවත්ව වන. එෙතකුණ මේ වගේ අපිට පේනවා අදදට වඩායිදා ආවිෂ වැඩි කාලයක්. බොහෝ ආවිෂ දීර්ගාවිෂ වින්දනය කරක්. තේ අතර විසේසෙන් බක්කුල මහරහතන් වහසේ ගැන සෙහි පත් කරද්දී. අද නිකිනි පුන් පොහෝ දවසේ හවස්වරුවයි. ඔබ දන්න අපි හොරන සීල සුවරන ගිලම්බෙක්ෂ මධ්‍යස්ථාන පුුණ නිිභූමි ිලම්බභික් ුණනහන් සේලා වෙනුවෙන් රෝහලක් බඳු ආයතනයක් අපි ඉදි කරලා, ුන් වහන්සේලා තිස් පශ් නමක් පමණ නිවාසිකව නවත්තගෙන සියලු වෛද්‍ය ප්‍රතිකාර කරමින් අපි ආයතන පවත්තගෙන යන මේ අසීරු කාලයක් අපි කාටත් තමාරුයි. නමුත් අසීරු කාලෙමි කොරන වසංගත කාලෙමේ ආර්ථික ප්‍රශ්නතියන කාලි පවා. අපි කිිලම් භික්ෂූන් වහන්සේලා බොහෝම ගෞරවින් සදධාවෙන් උන්හන්සේලාගේ වෛ්‍ය ප්‍රතිකාර සිදුකරමින් රැකබලාගනිමින් සීදසුවන්න පුුණ්්‍යිභූමි කටයුතු පවත්තගෙන යනවා. ඒ පුණ්්‍ය භූමි අපි, බක්කුල මහා සෑයි නමින් බක්කුල මහරහතන් වහන්සේගේ නාමෙන් අඩික සිියත්තියක් පමණඋස චෛත්‍යයක් ඉදි කරනවා. මේ චෛත්‍ය කටයුතු අපි ද වසර කීපයක් මේ චෛතය ඉදිකිරින් කටයුතු සිදු කරනව නමුත් පසුගේ කාලේඒ වසංගතය සම ගැතිවෙච්ච. රටේ ආර්ථික ප්‍රශ්නත් එෙක් අපි චෛත්‍යය කටයුතු යම් ප්‍රමාධ කරන්න සිද්ධ වුනාා මකද අපි බොහෝ සමාජ සේවා කටේුතුවට මුල් තැන දුන්නා ගිලම්භෙක් සුන්හන්සේලා රැකගන්න. උහන්සේ ආරක්ෂහ කරගන්න අපි මූලිකත්වේ දුන්නා. බක්කුල මහ සෑ කටයිතු බොහෝමයක් දැන් අවසන් අදිරයේ පවතින්නේ ති ලබඩ වර්ෂය වෙනකොට බක්කුල මහන්සෑය සම්පූර්ණය අවසන් කළ සම්බුද්ධ සාසනීට පූජ කරන්න අපි කටුතු සිදුකරනවා මේ දිනවල චෛත්‍ය අවසන් නිර්මාණ කටයතු පිළිම නිර්මාණ කටයිතු සිදු කරනවා. ති මේේ බක්කුල මහන්සෑ ඉදිරි පිට අදහවස් වරව. මරණයට කැපවෙච්ච ගවයන් බොහෝ පිරිසක්. අදධනෙක් පමණ අපි නිදහස් කරගත්තා අදහවස ඔන්ට අබේධාන පින්කමක් සිදුකරනවා ඒ වගේ අපි සෑමපුන් පපුොහෝ දවසකම මරණයට කැපවෙච්ච ගවයන් නිදහස් කරලා ඒවා යම් අධීක්ෂණය හමත ඉතා දුපත් අසරන ජීවිතයේ ගොඩනගා ගන්න උත්හ කරන පවුල්ලොලට බාරදීලා ඒවගේ මේ කටේුතු පසු අධීක්ෂණය ඒ ගැඩ සොයා බලන අපි වැඩ පිළිවෙලක් අපි උතුම් සත්කාර යට යුදල තියෙනවා. ඒගේම අද හවස්වරයේ බක්කුල මහහා සෑ ඉදිරිපිට, බක්කුල මහා සෑ වන්දනා අපංක මක්‍රාත්‍රී කාලි පවැත්වෙන. ඉතින් නිසා අදනිකිනි පුන් පොහෝ. දවස්සේ හොරනාවට ඒ ආශවිත සැදහැවතුන්ට සම්බන්ධවෙන්න පුළුවන් අයි. අපි දන්නව පසුගගේ කාලවල පින් අංගොලට අනුවමනාව තිබුණත් මේ ඇතිවෙච්ච තේල් ප්‍රශ්න ගමන් බිමං අපහසුතා නිසා බහෝ දෙනිෙකුට යන්නන්න පහසුන, තිය නිසා පුළුවන් අයියටට අපි ආරාධනා කරන අදහවස් වරයි. ක්කුල මහසෑයේ සිදු කරන්නේ බක්කුල මහහාසෑය වන්දනා පින්කම රාට්‍රයේ කාලි පින්කමට සම්බන්ධ වෙන කප්්‍ර පෝජාසදදු පූජාදී පින්කං එක් සිදු කන බක්කුල මහාසෑ පිංකම ඒ වගේම මේ බක්කුල මහාසෑයේ තැම්පත් කරන උත්තම දහතුන් වහන්සේලා සරවජ ධාතුන් වහන්සේලා කේෂ ධාතුන් වහන්සල වගේම මහරහත් දහතුන් වහන්සිලා බොහෝ ප්‍රමාණයක් බක්කුල මහාසෑයේ තැම්පත් කරන්න අපිට බච්චේ ාතුන් හන්සල සීලස්ුවන ්්‍ය භූමිය තුම් දාතු න්දිරියය තුු වැඩ සිටිුව උද පූජා පවත්වමින්. ඒවගේම මීට වසර තුනකට පමණ පෙර මේ වසංගති ආරම්භ වන්න පෙර තායිලන්තයේ සංග්‍රාජ මාහිපාණන් වහන්සේ විසින්. බොහොම ගෞරුවයෙන් තායිලන්තෙන් අපිට ඒ රටේ වැඳම් පිදුම් ලබන උත්තම ධාතුන් වහන්සලා නිදම් වස්තු බක්කුල මහා සෑවෙනුවෙන් ලැබුණා. ඒවගේම ලබන මාහන්සේ. අප ර අපි රටේ උපසම්පදාවල් පවා අපිට නැතිවෙච්ච කාලවල ඇබිච්ච. අද මේ වෙනකොට ලක්සහායකට අධික බොහෝ සඟ පිරිසක් වැඩසිටින බොරුම රාජ්‍ය අපිමියන්මාරයකයනො මේ රටේ පූජනය සිද්දස්සාාන අපි දන්නව වර්තමානකේෂ ධාතුන් වහන්සේලා වැඩිීමම ප්‍රමාණයක් වැඩ සිටින්නේ බුරුම රටේ ශ්‍රීදගෝන් මහාසෑ ඔබ දන්නව අත අපස්ු බල්ලක වෙලඳ සොහොයුරත් බුරුම ජාතිකයන් හැටියට තමයි වෙළදාම ගිය. ඉතිහාසි සැලකෙන්නේ. ඒේ බුරුමේ බොහෝ භික්ෂූන් වහන්සේලා වැඩඉන්න බෞද්ධ බණභාවනා ආගමික වත් පිළිවෙත් ඉහලින් තියෙන තේරවාදී රටක් තින් අපි කරපු ඉල්ලීම මතඒ රටේ පූජනීය සිද්ධස්ථානවල සංගරාජයන් වහන්සේලා නායක හාන්දුරන් වහන්සේලාගේ බොහොම ගෞරෝණී ආරාධනය මත අපි බුරුම ඒ සිද්ධස්ථානවලට වැඩම කර අපි සැදැවතුම් පිරිසක් සමඟ ඒ ස්ථාන වන්දනාකර ගනිමින් බක්කුල මහා සෑය වෙනුවෙන් බුරුම රාජ්‍යයෙන් අපිට පිදනය යුත්තම ධාතුන් වහන්සේලා නිදම් වස්තු පිළිගනිමින් අපි ලංකාවට වැඩම කරන වැඩ සටහනක් පින්කම් මාලාවක් ලබන මාස තුළ සංවිධානය කරලා තියෙන. තියනිසා අපි මේ රටේ පවතින වර්තමාන තත්ත්වය අපි මේ කරන පින්කං බක්කුල මහා සෑය වෙනුවෙන් ඒවගේ අපි රටේ සිදුකරනේ පූජනය පින්කක්. බලන්න පොෝයි දවසකට කොච්චර පින්කං කරෙනවත්. අපි පසුගගේ කාලවල රුවන් වැලි මහන්සෑයි ශ්‍රී හා බෝධී ටමස්ථාන සොලොස් මස්ථාන පූජනී සිද්ධස්ථාන මුොල් කරග අපි රටේ මොන තරම් පිංකං පසුගිය කාලීපුරා රට තුළ සිද්ධ වනාද. නමුත් මේ ලෝකෙ ස්වභාවේ තමයි හැමදේම හැමදාම එකම විදිහට පවතින්නේ. අනිත්‍යයි. යම් කාලෙකට සම්බුද්ධ ශාසනයේ බොහම බැබලීමක්. බොහෝ පිරිස නිදහස්සේ පින්කන් කරගෙන වන්දනාමාන කරගෙන බොහෝශාසනිික කටයුතු පින්කන් සිදුවෙනවා. කාලිකටේ කටයුතු එහේමම ටික 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 යම්යයාම් එක්කු ස්වභාවික විපාත් ආක්‍රමණ කැරලි කෝලහල භීෂණ කාල යම්යා මාර්ථික ප්‍රශ්්‍ර නොසිතන ගැටලු විපත් මත මිනිස්සුන්ගේ මානසික තත්ව කඩාගෙන වැටිලා රටේ කලබල කෝලහල ඇතිවෙලා. ඒ කාලිකටා යට පත්වේෙන. හැබැයි ආයිත් මතු වෙනවා. එනිසා අපි මොන්න ප්‍රශ්න ඇති වනත් මොන තර රට ආර්ථික ප්‍රශ්න, මොන ගැටලු පීඩ ඇති වනත්. ඔබ ඔබේ සද්ධාවට හානිකරගන්න එපා. අපිට පේනෝ රටදිහා බලද්දි බොහෝ වෙලාවට ගැටලු ප්‍රශ්න ආර්ථික ප්‍රශ්න එනකොට බොහෝ පිරිසක් තමන්ගේ ගුණ ධරම රැකගන්න දක්ෂ වෙන්න. දවේශය, වෛරය, ඉරිසිියාව මිස්ස එකිනෙකා එකිනෙකා දිහා බලන්නේ තරහිෙන් වෛරෙන් ඉරිසිියාව ඒ තුළ නොයි ගැටුම් කෝලාහල මානසික පීඩන මේවත් එක් තව තවත් අපි අවුලෙන් අවුලට පත්තෙන. එනිසා පිංවතුනේ මේ වෙලාව මේ අසීරු වෙලාවෙ අපිට සමහලා රටහදන්න බැරිවෙල්. සියල්ලු දෙනා ලෝකේ බොහෝ වෙලාවට මේ උක්කොම හදන්න ඕන වෙනස් කරන්න ඕනෑ ඒ සිතුවිලි අපි හිතුවට අපි හැමවෙලායම අපේ ජීවිතය හදාගෙන ඔබ ඔබේ අඩුපාඩු හදාගෙන ඔබ හැදන්න උත්සාගන්න. ඒ විදිහට සමාජෙන් නිවරදි වෙන කොට මිනිස්සුන්ට යහපත් පරිසරයක් ගොුණ නගාගන්න කොළුව තේනිසා මේ වෙලාවෙේ ඔබ ඔබේ ගුණධර්ම ටිකරැකගන්න. හොඳට පන්සිල් රකින්න මේ අසීරු වෙලාවේ ඔබට තියෙන එ එකම රැකවරණ ආරක්ෂාව ඔබේ සීලේ ඔබේ සද්දව ඔබ රකින ගුණදරම. ඒනිසා සමහරවෙලාට බට පින්කංවලට යන්න බැරිවෙයි වන්දනාමාන කටයුතුවලට සම්බන්ධ වෙන්න බැරිවේ වෙනද වගේ නිදහස ගිහිල්ලා පූජනයේ සිද්ධ ස්ථාන වන්ධනා කරමින් පින්කංකරගන්න බැරිවෙේ. හැබැයි ඒ තුළ පසුතැවි තැවයි ඒ තුළ තවත් ගැටීම් ඇතිකරගෙන ඉන්න නැතුව. කරපු පින්කන්සිහිකරන්න. අපි ඒකාල මෙහෙම පින්කංකර අප ස්සර මෙහෙම පින්කංකර. ඒ පින් සිහිකර කර ඉව බලවත් කරන්න. ගෙදර නංහරි. බුදුන් වදෙන් උදේ හවස බුද්ධ වන්දනාවක් ඔබේ නිවසේ ගෙදරහි දං හරි පුරුදු කරගන්න. එවගේම තුන් සූත්‍රය කියලා පිරිට්ටිකක් කියලා බුදුන් ඇඳලා මේ වගේ කාලෙක මෛට්‍රී භාවනාව බලවත් කරගන්න. මොක අපිට පේනවත් දවේශයේ බලවත් කාලයක්. ගැටුම් බලවත් කාලයක්. මිනිස්සු එකනෙකා දිහා දවේශය තරහෙම් බලන්න පුරදුවෙච්ච කාලයක්. එවැනි පරිසරයක එවැනි සමාජයක බේ හිත රැකගන්න තියෙන ප්‍රබල මාරක්ෂාවතමයි මෛත්‍රී එනිසා මෛත්‍රිය පුරුදු කරන්න මයිට්‍රී කායකරම් මෛත්‍රී වචීකරව මෛත්‍රී මනෝකරන් පුරුදු කරගන්න හැමවෙලේම හිතන්න මගේ වචනයක් නිසා තව කෙනෙකුට හිංසාවක් පේඩාවක් නොවේවා. මගේ කායික ක්‍රියාවක් නිසා තව කෙනෙකුට හිංසාවක් පේඩාවක් නොවේවා. මගේ සිතුවිල්ලකින්වත් තව කෙනෙකුට හිංසාාවක් පේඩාවක් නොවේ. ඒ විදිහට ඔබ මේ අසීරු වෙලාවේ ඔබේ හිත ධරමී පිහිටවාගෙන හිතරැකගන්. පුළුවන් විදිහට පින්දහම් කරන්න. නැති බැරි කෙනෙකුට මේ ආර්ථික ප්‍රශ්නවලින් පීඩා විදින වෙලාව. හැමෝම අසරන හැම කෙනෙකුටම මානසික පීඩා ආර්ථික ප්‍රශ්න ගැටලු අසරන කන්තියෙන. එනිසා ඔබේ ශක්ති පමණි ඔබේ අසල් වැසියෙක් වෙන්න පුළුවන් ඥාතියෙක් වෙන්න පුළුවන් ඔබට පුළුවන් මට්ටමට හැමෝටම උදව කරන්න බැරිවුනත්. කුමක් හෝ දව්ක් කවුරුහෝ වෙනුවෙන් ඔබට කරන්න පුළුවන් ඔයි. එක පවුල්ලකට හවි කාගේ හරි කුසගින්නක් නිවන්න ඔබට පුළුවන්ඔොයි. තියනිසා ඒ විදිහෙට්ට හිතන්න මෛට්‍රී සහගතව හිතන්න ඔබේ ශක්ති පමණින් පින්දහම් කරන්න සද්ධාව නැති කරගන්න ඩිපා, සද්ධාව රැකගන් සද්ධාවට හානියක් කරගන්න ඩිපා. අඩුමගානේ ශ්‍රමීෙන් හරි තැ අපි හිතම චෛත්‍යයක් හදනො. ඔබට මිලමුදරෙල් ලොකු දෙයක් කරන්න මේ කාලේ බැරිවෙේ. ඒ ර්ික ප්‍ර්ත්තෙක් හැයි බ ්‍රමාදානායකට හරි ශ්‍රමයෙන් හරි සම්බන්ධ වෙලා එවැනි කටයිුතුවලට අඩුගානේ වැලිටිකක් කලලා ගඩොල්ටිකක් එවැනි කටයුත්තකට ගිහිල ඒ මළුව පිරිමැදල සුද්ධ පවිත්‍ර කරලා බෝමලුව ආසනයක් චෛත්‍ය මළුව පිළිසතර කරන දෙකට ශ්‍රමයෙන් හරි ඔබට ගහිල්ලා උදඋපකාර කරලා පින්කරගන්න. එනිසා පුළුවන් තරම් පින්කරගන්න පුංචි පුංචි පිනහරි ජීවිත රැස් කරන්. ඒදගේ උතුම් පුන් පොහෝ දවසක මේ ධර්මයේ ශ්‍රවණයකරප බොහෝ පිරිසා සමල්ලාවට අදඋපෝසතය සමාධන් වෙලා පන්සල්ලට ගිහිල් අඩුගාර නිවසේ නංහරි උපෝසතය සමාධන්වෙච්චි පිරිසක් වන්න පුළුවන්. ඒනිසා ඔබ ඔබේ ජීවිතයේ තුළ පුළුවන් තරම් පින් කරන්න කුසල් වඩන්න ඇතිය අද නිිනිි පුන් පොහෝ දවසේ. බුදුරජාණන් වහන්සේගේ සූවාසූ දහසක ධරමස් කන්දේ ප්‍රථම ධර්ම සංගායනාව තුළ සංගායනා ච්චපුන් පොහෝ දවස. ආනන්ද සාමීන් වහන්ස උතු මරහත්තයට පත්ච්චපුන් පොහෝ දවස. එවගේම බුදුරජාණන් වහන්සගේ විශාලම ධාතුන් වහන්සේ ලාට ධාතුන් වහන්සේ තැන්පත් කරලා සේර්විල මංගල මහා චෛත්‍ය ආරම්භ කරපු ඉදිකරපු දවස. දළදා වහන්සේ වෙනුවෙන් මහනුරශ්‍රී දළදා මාලිගාවේ අවසාන රන්දෝලි පෙරහැර පැවැත්වෙන පුන් පොහෝ දවස. මේ සියලු පිංවලින් අපේ රට ඇතිවිලාතියන වර්තමාන තත්ත්වය, ඉක්මනින්ම යහපත් අතට හැරිලා. මේ රටේ සියලු දෙනාට කායික මානසික සූපත්භාවේ සහනයේ මානසික පීඩනේ දුරුවෙලා රට යහපත්තත්ත්වයට පත් කරගන්න. මේ සියලු පිින් බලෙන් සියලු දෙවිය අන්ග පිහිටක් ආශිර්වාදයෙන් වාසනාව ලැබේවා ලැබේවා කියලි ආශිර්වාද පාර්තනා කරනවා. ඔබ හැම දෙනාටම මේ ධර්මස්ත්‍රන මේ පිනෙන් උතුම් ධර්මාවබෝධයම ලැබේවා 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 කිය අපි ආශිර්වාද කරන. ධර්මතිේශනාවෙන් රැස්කරගත් සියලු පින් සියලු දෙවියෝ සාධකාරදිදිී අනුමෝදන් වෙත්වා ඒ දෙවියන්ගේ පෙහහිට රැකවරන ආශිර්වාදය. ඔබහැම දෙනාටමත් ලක්හණ ගුවන් විදිලයේ ගයන් දුෘෂන්ත මහත්මා ඇතුළු කාර්යබන්ලේ සියලු දෙනාමත්. ඔබ හැම දෙනාමත් නිදුක්වේවා නිරෝගිවේවා සුවපත්තේවා සියලු දෙවියන්ගේ පිහිට රැකවන්න තුුණළුවන් ආශිර්වාදය බහැම දෙනාටම සැලසේවා. සද්ධහාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුන් වූ ධර්මීමම අවබෝධ කරගන්න ඔබ හැම දෙනාටම මේ පිනාශිර්වාදයක් පාර්මිතාවක්ම වේවා වේවා කලපආශීර්වාද කරනවා. ආකා සటాජබుම්මටట్හා දේවානාగా මහිදදక පුන්తගను ෝதிతවා చిරంరක් කන්තුులోෝක සාසනం ආකා සట్టජබుම්මටట දේවානාగా මහිදදිిక පഞతగనుුమෝதிత్වා చిරන්రක් খන්තු දේశනං ආකා සట్టాచබుමටట දේවානාగా මහිද్ధిక පഞන්తගను మෝதிවා చిරන්ర খන්තුుතුවం සදා. හැමදිනාටම සම්මා සම්බුදු සරණයි. සදැවතුනේ ඔබ වෙනුවෙන් අද දවසේ ලක්හඩ බුද්ධරශ්මී පොහෝදා විශේෂ ධර්මානු ශාසනාව එලෙසින් පවත්වන්නට යෙදුනේ, හොරන සීලස්වාරණ භික්ෂු ගිලන් මධ්්‍යස්ථානයේ අනුශාසක දූරන්දර අතිපූච්ජය, ගලිගමුුවේ ඥානදීප ස්වාමින් වහන්සේ. අපේ හාමුදුරුවනේ ඔම වහන්සේ සිදු කරන ආගමික, ශාසනික, ධර්ම ප්‍රචාරක කටයුතු තවතවත් සිදු කරන්නට ත්‍රවිධරත්නයේ ආශිර්වාදයම ලැබේවායි සහදුසිත් පෙරදැරිව ප්‍රාර්ථනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ. සදැවතුනේ ඔබ එලෙසිංශ්‍රවනය කළ එවුතුම් ධර්මානු ශාසනාව සඳහා, අද දවසේ දායකත්වය ගෙන කටයුතු කරන්නට යෙදනේ. පරලෝකප ්‍රාප්ත සියඥාතිවර්ගයාට පින්පෙත් අනුමෝධන් කිරීම සහ සුජීවත්ව වාසය කරන සමට නිදුක්නේ රෝගී චීර ජීවනය වේවායි අරමුණු පෙරදරි කොටගෙන කොටිකාවත්ත සමගිමාවතේ අංක දෙසය විසි හතරෙන් බීදරණ නිවසේ පදිංචි, හෙදන ලෙදාරිණ TH ප්‍රභා කුමුදනී විජාන්ති HG රංජිත් සහ කහතුඩුව පදිච්ජි හෙදල් ලධහරිණී, මානල් ධමයන්තිthH ඉන්දිකා නිශාන්ති යනාය විසින් ඔවුන්ගේ අරමුණවීතිබුණේ පරලෝකප්‍රාප්ත සිය ආදරණය දෙමාපයන්ටත් සංසාරගත වර්ග පරම්පරාවේ පරලෝකප්‍රාප්ත සියලෝම ඥාතිහිතමිත්‍රාදීන්ටත් පින් පෙත් අනුමෝදන් කිරීමයි එ් එක්ම ඔවුන් සියල දෙනාට නිවන් මඟ පෙන්වා දෙන්න වූ ගෞරවනීය ගලිගමුවේ ඥානදීප අපේස්වාමීන් වහන්සේටත් ලක්වාසී ලෝවාසි සැමටත් නිදුක්නීරෝගී චිරජීවනය වේවා කරදර විපත්දුරුවී සතශාන්තිය අත්වේවා මේ උතුම් ධර්මදාානමය පින්කම උතුම් වූ නිර්වාණාවබෝධය පිණිසම හේතුවේවා වාසනාවේවායි ප්‍රාර්ථනාකිරීම ඔවුන්ගේ අරමුණු අතර වුණා ඔවුන්ගේ එසියලු අරමුණු සාක්ෂාත්වේවා බිඳුවයි හතයි බිඳුවයි හයයි තුන් සය හැට හයයි එක සිය හැට හය දුරගතන අංකයට කතා කිරීමෙන් හෝ කෙටි පනිිවෙඩයක් යොමු කිරීමෙන් ඔබට හැකියාව තිබෙනවා ලක්හඬ සිතනිවන බුදුබණ සුමදුර ධර්මානු ශාසනාවන් හි දායකත්වය ගෙන කටයුතු කරන්නට එවෙනුවෙන් ඔබට පින් සිත් පහල වේවා සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි